ජනාධිපතිවරණයේ තිවර වුණා, ප්‍රතිඵලත් නිකුත් වුණා. සංධිවේදනාවලට හරියටම හරියන විද්‍යාත්මක විසඳුම. ඔතෝ ෂීල්ඩ් ගඳක් නැහැ, ඇඳුම ගෑවෙන්නේ නැහැ. තව දවසකුත් ගෙවුණා, සද්දයක්වත් නැහැ, හාව්වක්වත් නැහැනේ. පොඩි නැන්ද නිකන් පොඩ්ඩක් ගියන් සමරන්න මොකක්ක පස්සාත් මැතිවෙන ප්‍රචණ්ඩ ක්‍රියාවක්වත් නැහැනේ. පොඩි අවුලක් තියෙනවා වගේ කියලා හිතනවා. අවුලක් නැහැ, මේක හොඳයි කියලා තමයි මැතිවෙන නිරීක්ෂකයෝ කියන්නේ. මේක ඇවිල්ලා තුන්වන පන්තියේ රටක, තුන්වන ලෝකයේ රටක, පළමු පන්තියේ, පළමු ලෝකයේ රටක සිදුවෙන ආකාරයේ දේශපාලන වෙනස්කම් තමයි මේක කියන එක තමයි මේකේ තේරුම. මේක වචනයක් විදිහට කියනවා නම් ඒක නෙමෙයිද සිද්ධ විය යුත්තේ? ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අද දවසේ අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරලා තියෙන්නේ මහමැතිවරණය නොවැම්බරේ පළාත් පාලන ඡන්දය මහ ඡන්දෙන් පස්සේ හැකි පළමු අවස්ථාවේ තියන්න කියලානේ කිව්වේ පළාත් පාලන මැතිවරණය. ඒක නෙමෙයිද ඉස්සල්ල දෙන්නේ එතකොට? නෑ, මෙහෙමයි. අද දවසේ කියන විදිහට පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මාසයේ අග පැවැත්වෙන රජය සැලසුම් කර තිබෙන බව තොරතුරු අනාවරණය කරනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු විසිරුව හැරීමෙන් පසු දින 52ක් 66ක් අතර කාලයේදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව කිව්වා ඊයේ දවසේ සඳහන් කර සිටියා. මේ අනුව ජනාධිපතිවරයා මේ සතියේ පාර්ලිමේන්තුව විසිරුව හැරියොත් බොහෝ දුරට නොවැම්බර් මාසයේ අග සතියේ සෙනසුරාදා දවසක මැතිවරණය පැවැත්වීමට නියමිත බව තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ තමයි පළාත් පාලන ආයතන ඡන්ද විමසී මේ ඔක්කොම ගැන අපිට කතා කරන්නට වෙන්නේ. ඉතින් ඔක්කොමත් එක්ක පාර්ලිමේන්තු මැතිවරණ ඇල්පිටිය ප්‍රාදේශ සභාව මැතිවරණ ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම කියලා තියෙනවා. මහ මැතිවරණයක් ආවොත් අවශ්‍ය වැඩ කඩනමින් කරලා දෙනවා කියලා මුද්‍රණාලාධිපතිනිය කියලා තියෙනවා. ඒ අනුව වැඩි කාලයක් වැය විය හැකි ජනාධිපති වර්ණේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට ගිය කාලයට වඩා එහින්දා ඒ වෙනුවෙන් සූදානම් කියලා ඔවුන් කියනවා. මහ මැතිවරණයක් දෙන්න දුන්නොත් මහමැතිවරණය වෙනුවෙන් ඒ කටයුතු සියල්ල සූදානම් කියලා MMC පෙරේරා මහතා ප්‍රකාශ කරනවා. වෙන් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මේ ගැන සඳහන් කර තියෙන ආකාරයයි මේ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.